අප මේ වඩියක ශාක කඳක දිිතීක වර්ධනය ගැන කතා කරමු බිතීක වර්ධනය ගැන කතා කරන්න බච පත්්‍රී පන්නේ දක වීච පත්‍රී වල දිතීක වර්ධනයක් නෑන එනම් අපි උති මේක සම්පර්පතයහඳයි මුලයි දෙකම එකට දීලා තියෙන්න්නේ අප මේකෙ දිකතා කරන්න බීබීච පත්්‍රී ශාක කඳක දතීක විවහේ විය ලකම වීබීච පත්්‍රී වෙන් නෝනිනිකෝමත් ශකකාදක දෙතක විව්හය ඇතිවීම සම්බන්ධව දෙක විව්හය කියන එක දැන ගරන ස්ලම් ප්‍රාතිමික විප ටික දැනගෙන ඉන්න පැ පාතිමිකටක ඔක්කොම එක වරාරගෙන අපි කතා කරයි ඒ විීඩියෝ එක කාඩෙක මම විෝඩිින් දාන්න ප්‍රාථමික විව්හයේ මතක නැතන් ටක්කාලය එක බලලාහිට පස්සෙ මේ විදික් කලන්න දැ ප්‍රාථමික වි්හය අපි දන්නවා ඒක තිබිච්ච විදදිහ මන් පැහැදිලි කරන්නේ ම රූප සට හනාකන්දින විතරයි මේ ශාකකාන්ද පිටතිම තිබුණ අපි චර්මය ඇතුළ තින්න තිබුණා බාහිකය සහනිත් කොටස් මේක සනාල කලාප තමයි නී තිබුණේ අටත් දොහත් දහතුනත්වාගේ අතර එකික ඇ හතර පහයහය හ වටක් විතරම මේක මැදදෙ තියෙනපුේ අම්තක් කලාපීය කැන්ඩියම අන්තක් කලාපීය කැම්ඩියම දෙකේක වර්ධනය ඇතිවීමේ දී අපිට වැදගත්වන කැම්බියම් පටක දෙකක් තියවා. ඔන්න මුල් මේ එක මතක තියාගන්නලක එකකට අපි කියනවා සනාල කැම්බියම කියලා අනිත් එකට අපි කියනවා වල්ක කැම්බියම කියලා. හොඳද දැන් සනාල කැම්බියමෙනුි වල්ක කැම්බියීමමෙනුයි තමා එතකොට දිතීක වර්ධනය කරන්නේ. ධතීක වර්ධනය කියන්න මකත්ද ශාකය මහතීන් වැඩි කරන එක දැ මේ ශාකකාද මහතීන් වැඩි කරන එක. ප්‍රාත්ථමික එකයි ධතිීක එකයි එකවරවෙන්න පුළුවන් පුතේ දීවිිජච පත්ත්‍රයේ ශාකලන උසින් වැඩිගෙන ගමම් මහතින් වැඩිවෙන්න පුළුවන්. දැන් අපි මහතින් වැඩිවීමන කතා කරන්න. ඔන්න මම පියවර වශයෙන් කියනවා. ඉතාම සරලවම මේ කියන්නේ සරල්ලද වෙනදේ උළුවත දාගෙන සම්පත් පොතේ තිීන පොයින්ට් ලියන්න ට්‍රයිකන් පීඩිය එක විනාදිී දහයකින් විතර අඇහැවෝ ඊට පස්ස කොට බලන්න මෙපා ීඩිය එක හද්ද අහලා වල ගොල්ි විතීරුවන උපක්කර කතම් මේක වෙන්න මෙහෙමයිකෙන් ඇස්පික පියාගෙන හරිකමන්නන්නේ ඔල මවාගන්න ආ මෙහෙමුණා මෙහෙමුණ ඊට පස්සේ සම්පත් පතාරන් කියවන්න වෙනද තේරුුණාට වඩා ොද පොරලට ඇතක කොටේ තේරෙ පසේ ලයාගෙන යන්න තිනෙන පොයින්ටික ඔොඩුේ කතාව තියනො ලෝහෙකට ලයාගෙන යන්න තියෙන් මෙන්න මේ අන්ත කලාපිය කැන්දියමයි මේ සනාල කලාප දෙක් අතර මෙන්න මේ හරියි සනාල කලාප දෙකක් අතර මේ බාහික ප්‍රදේශෙන් මෙන්න මේ හරියි එකට යා වෙලා එකට යාවෙලා සනාල් හැකියාව සහි්‍ය සයිලවලයක් බවට පත් වවා සනාල හැකියාව සහිත සයිලවලයක් බවට පත්වෙන. එහෙනම් දැන් අපි කියනවා අන්තක් කලාපීය කැම්බියම සහ මේ අන්තර්ලා කලාප දෙක අතර තිබිච්ච සයිල එකතු වෙලා වලයාකාරලෙසතනි සයිලෙස් තරයක් විභාජක හැකියාව ලබාගෙන සනාල කැම්බියම බබට පත්වෙනවා. දැන් විභාජක හැකියාව තියෙනවා කියන්නේ මේ සයිල බලයට පුළුවන්. ඇතුළු දෙසට සහ පිටත දෙසට නවසයිල නිපදවන්න බැං අපි කියනවා මේ හැදිච්චි සනාල කැන්ඩියම මේ එක් අනි සයිලවලය ඇත්තුළු දෙසට නවසයිල හදනවා පිටත දෙසට නවසයිල හදනවා මේ සයිල හදන්්දී අපි බලන්න ඕනේ ඇතුළු දෙසට මොනවද හදන්නේ පිටත දෙසට මොනවද හදන්නේ කියලා මේ ඇතුළ තියෙන පුතේ ප්‍රාථමික ශෛලම් තුඩු මේ තියෙන ප්‍රාථමික ශෛලන් තුදුු පිට පැත්ත තියරණ ප්‍රාථමික ප්ලෝයමකැයි දැන් මේ මැදතියෙන සනාල කැම්බියම ඇතුළු දෙසට හදනවා ඇත්තුළු දෙසට හදනවා දිතික ශෛලමය ඇතුළ තියෙන්නේ තාත්මික ශෛලමන මේ තුඩකෑල්න ගැලවිලා ඇතුළටෙන්න්න දැමන්න මෙතනින්විම තුඩ කෑල්ල ගැලවිලා ඇතුනට එන්න මෙතනින් අලුත් සයිල හදනවා. ඒ හදන්නේ දිතී ව විතීක ශෛලමේයට අවශ්‍ය කරන සයිල. ඒ කියන්නෙවා හිනීවාහ කාබැ උුදුස්තර තුළ ෝනස් කර ඔය කියන සයිල. ඊට පැස්සේ, පිටත දෙසටත් නවසයිල හදනවාන මේ පිටත දෙසට හදනිපුතේ දිතීක දැන්වලට තේරෙන් ඕනේ පිටත දෙසර තීරණ ප්‍රාත්ථනිික පලෝයමනං මේ පලෝයම කෑලි ගැලවිලා එළියට තල්ලු කරන ගමන් මේ ප්ලෝයම කෑලි එලිය පැත්තර තල්ලු කරන ගමන් මෙතනින් නිෂ්පාදනය වෙන්නේ මේ සයිලවලයම් අලුතෙන් නිෂ්පාදනය වෙන්නේ පිටත දෙසට දිතීක පලෝයමය දික පලෝයමයට අවශ්‍ය සයිල එන අපි කියනවා සනාල කැන්වීම මගින් ඇතුළු දෙසට දිතීක ශෛලමයත් පිටත දෙසට දිීක පලෝයමයත් නිකද වනවා හරද වැඩේ හිනත් බැංවල මවා ගන්න මේ තුඩු ගැලවිලා ඇතුළ පැත්තට තල්ලු වෙනවා අලුත් සයිල ස්තරයක් දිතිීක ශෛල්ලමය විදියට සනාල කැන්වීම සන්නෙන් හැදෙනවා මේ පිට පැක්ති තියනේවත් එල්ියට ගැලවෙනවා මේ ගැලවෙන පොට මෙතනින් දිතික පලෝය මේ හැදෙනවා ස්ථරයක් විදිහට එනම් මේ අප බැලුවත් දැන් මේ සනාල කැම්බීමට ඇතුල පැත්ෙන් දික පලෝය ඇත පත්තෙන් දිතික ශයිලම පිට පැත්තෙන් දිතික පලෝය මේ ඇති වෙනවා දෙකක් ප්‍රෝජනවත්වලෝකිවන්නේ දැන් මේක වැඩේ හරිපති දැන්කෝවල්ක කැම්බියීම කියලා අපි බලන්න ඒක කියනවා මේ ශාක කන්දයේ අපි චර්ණීය සයිලිස්තරයට වහා මැතුළතින් මේ ප්‍රදේශය බාහිකය අපි චර්මයට වහා මැතුළතින් බාහිකයේ තියෙන සයිලිස්තරයක් මෙන මේ වගේ පිට පැත්තිම තියන සයිලිස්තරයා විභාජක හැකියාව ලබාගන්නලව විභාජක හැකියාව ලබාගන්නවා. මේ සයිලිස්තරය විභාජක හැකියාව ලබාගන්නවා කියන මේකත් තනි සයිලිස්තරයක්. මේ කරත් පුළුවන් ඇතුළු දෙසට සහ පිටත දෙසට නවසයින නිපදවන්න අපි චර්මයට ලඟින් මන තියන්නේ මෙයා ඇතුළු දෙසට අලුතෙන් අුතෙන් අලුති සයිල හදාන්න පටන්ගඩ සහ පිටත දෙසට අලුතිෙන් අලුතින් හදන්න පටන්ගන්න මෙයාට කියන්නේ වල්ක කැම්බියම කියලා වල්ක කැම්බියම පිටත දෙසට නිෂ්පාධනය කරනවා බුතේ වල්කය කියන කොටස වල්කය කියලොටස. වල්ක කැම්වියම පිටත දෙසට වල්කය නිෂ්වාාදනය කරන. ඇතුළු දෙසට දිතේක බාහික සෛල නිෂ්වාදනය කරන. ඇතුළු දෙසටත් යම්ප්‍රමාණයක් හදන්නව මේවා මෙහෙන් තල්ඩු වෙනවා මෙහින්ගනේවට මේවා තෙරපිලා පේ ප්‍රාථමික ෆ්ලෝයම ඉවත් පෙල්න්න පුළුවන්. දිතක ශෛලම ඇතිවෙන ඇතිවෙන් ඇතිවෙන මේ තුඩු මැද්දට 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 ඇවිල්ලා ඒවා. හදවෙලා ඉවක්වෙන්නත් පුළු එම දිති පාථමික ඇතුලට මීම තද වෙලා තද වෙලා ඒ වෙනුවට මෙතන ස්ථාපනය වෙලා තියෙන පුළුවන් දිතීක ශෛලම මෙතන දිීක පොෝයම මගගේ පාමක ලොයම ලියට තල්ු කරනව කරන පපරන ිහිනුත් සයිල හැදෙන ට පස ි දවසක්කඇගේ ාමක ලොෝම ක් යන්න කළන් වත්තුලකිෙන තෙර පිලානෙ දොම් මෙතන පොතේ වායකය හදනවන එලියයට වල්කයි එලියට හදනකොට මෙන්න මේ අපි චර්මය කියන කොටස ගැලවි අපි චර්මය කුපුරලා ගැලවිලායි ඇයි වල්ක එළියට හැබනැදැ මෙහ ුද්දහ මහත් වෙන කලින් තිබ පිටාවරණය කපුරනු අපි චර්මය ඉවර අයින්ලා ඉවක් වෙලාය අපි චර්මය වෙනුවට අපි කියනෝ දැන් මෙතෙන්ට එෙනවිතේහරි චර්මය කියලා ඇතා අපි චර්මය වෙනුවට එන්නේ පරිචාමය පරිචර්මය කියන්නේ මොකක්ද කියලා ඇහැරුවොත් වල්ක කැම්බියම සහ එයින් නිපදවන සයිල එක්ව ගත් කල පරිචරම්ණ යැයි. මේ වල්ක කැම්බියම එලිට හැදව වල්කය ල්ක කැම්බියමයි එයා හදෙන සයිලයි එකට එකතු කරහම අපි ඒකට කියන්නේ පරිචර්මය කියලා වල්ක කැම්ියමයි වල්කයයි මේලියට ගැලවිලා අපි චර්මය අපි චර්මය ප්‍රතිස්ථාපනය කරනවා කියයන පරිචර්මය අන්න කඳ මහතේ වැඩි වෙනවා නීට අමතරව කියනව අපතේ මේකෙ දෙතීක ශෛලමය හරි ජිටීක ප්ලෝයනය හරි බවට පත්වෙන් නැති සනාල කැම්බියමී තියෙන සයිල අපිගැනෙ මෞුලික වලයක් ලෙස දිස්වරෝ දෙතීක ශෛලමය හරි ජිතීක ප්ලෝයය හරි බවට පත්වෙන් නැතුව තිරස් අතපක් ඉතිරි වෙලා තියෙන ළම්මක විතිරි වෙලා තියෙන සයිල පේලි අපිට පේනවා මෙන්න මේවාගේ මේයා හදන්න ඇතුළසා පිට හදන ඔයා දිතීක ශෛලනය වෙන්නෙ නෑ දිතික පලෝමි විමින අන්න ඒවා මෙන්න මෙහෙම අපිට පේනවා ඒවට කියන්නඇති සනාලකිරණ කිය සනාලකිරණ කිය අහෙන සනාල කිරණ සාබයි සමස්යක්ක දිීරගත්තම සනාල කැම්බියම ඇතුළ දෙසර ජතක ශෛලමයක් දෙ තිී පලෝයම ඒ දෙමමට පත්වෙන් නැතිය වගේින් සනාල කිරෙනත් සාධනෝ පිට පැත්තිපු वाල්ක කැම්ලියම ඇතුළ දෙසට සසා පිට දෙෙසට අවසයිලලප දවනවා පිට ත දෙෙසිට வாල්කය හදනෝ वाල්කේ GV ाइලස් සරයක් वाල්කේ හැදන න්න පිට පැත්ති තින් අපි චර්ණය ගැලවිලා පවක් වෙලා යනෝ ඒ වෙනුවට අපි කියන අපි චර්ණය වෙනුවට පරිචර්මය ප්‍රතිස්ථාපනය වෙන චර්මය කියලා කියන්නේ वाල්ක කැම්වෙන්ම සහ එයින් නිපදවන සाइල සෙට් එකකට ගත්තහා දැ අ සाइ ස්තර පිට පැත්තාව කියන්නේ අප චර්මය තිබන පූටිකා සිදුරු හරි තිබුණලට ශාකත පටිකා ටිකත් ගැල විලා අයින් වෙනවා පිට පැත්තෙන් ලකු තද ාහිකර හදजीී ස්ථරයක් ඇතිවෙන ඒ නිසා ශාකයට වායිහමාරුව කරගන්න පරිචර්මය හැදුුණට පස්සම පිට පැත්තෙන් වාසිදුරු හදාගන්න මේ වගේ සයිල හොම අපි ලිවෙලට අසුරල වාසිදුරු කියලතෙන් පරිචර්මය දැන් අපි චර්මය තියෙනකුට වාසිදුරු නෙමේ පූටිකා තිබුණා දැන් මෙන්න මේ විදිට වාසිදුරු හදාගන්න. එහනම් දිතීක විව්හයේ අපිට වාසිදුරු බලාගන්න පුළවා ක්ශාක කදේ. මේක තමයි පතිය ජිතීක වර්ධනය කියන්න මට ඕනුනේ ඉතාම සරල ෝෑලට මේක කතාවක් විදිහත කියලා දෙන්න පංහිතනවට තේරෙෙන් ඇති. මේ කතාව ඔලුවේ තියාගෙන් ඔයාල පත කියවන්න අනිවාර්යෙන්ම රචනා ප්‍රශ්නයකාවක් ලියාගන්න පුළුවන් වෙන මොනහරම ප්‍රශ්ණයක් තියෙනවන තව කියල දෙන්න මොනහරි කොටසක් තියෙනවනම් ෆ්‍රමෙන්් කරන තියාගන්න චැනල්ලකත් සබස්කරයිඩ්තෙල තියාගන්න මොකද එක්ෑම් එකට කලින් එන රචනා ප්‍රශ්ි අපි මේවිදියට කතා කරනවා පේපස් ටිකෝක් කොම ිස්කස් කරනවා ඒවගේම ෆැක්ටිකර්ස් විිස්කක්ශනස් දාාන වලටත වැඩ ගොඩා කිස්තරහට මේ චැනල්ලගෙන් කරගන්න පුළුවන්ේ